පැරණි සිවුසට කලා අතරින් විද්‍යා ශාස්ත්‍ර, ගුප්ත ශාස්ත්‍ර අතරම අෂ්ටකර්මයට හිමි කෞතුක විෂයක්. දුර්ලභ ශාස්ත්‍රයක් වන මෝහන කර්මය. එමන් නැතිනම් තේරෙන භාෂාවන් කීවොත් ඉන්ද්‍රජාල ශාස්ත්‍රය අත්හැරී දමන්නට නොහැකි. ඉන්ද්‍රජාල නොහොත් මෝහනය සිදු කරන්න වශී කරනවා වගේ බෑ. ඊට වඩා හාස්පසින් වෙනස්. මන්ත්‍ර ශක්තියත් ඖෂධ ශක්තියත් යොදා ඇස කන නාසය ගත යන ඉඳුරන් හා සිත මෝහනය කිරීමයි අවනත කිරීමයි මන් නැතිනම් බැඳීමයි. තවත් පැහැදිලිව මේ ගැන කියනවා නම් ඇස් බැඳුම් මැජික් කියන්නේ මේ එකමයි. එතකොට මේ ශාස්ත්‍රය මේ රටේ ඉහළින් තිබූ කාලයක් නොතිබුණා නෙවෙයි. සිවුසට කලා ශිල්පය ප්‍රගුණ කළ වියතුන් සිටින බවත් ඒවා උගන්වන ස්ථාන නොහොත් පරිවේණ ස්ථානයන් තිබූ බවත් ඕනතරම් ප්‍රකට කරනු තියෙනවා. අක්ෂරය, ලිඛිතය, ගණිතය, ගාන්ධර්වය, තර්කය, ව්‍යාකරණ, ඡන්දස්ය, අලංකාරය, සාලිගෝත්‍රය, මන්ත්‍රය, තන්ත්‍රය, යන්ත්‍රය, එතකොට ආත්මෝදය, ජ්‍යෝතිර්ඥානය, ඉතිහාසය, පුරාණය, අග්නිස්තම්භය, ජලස්තම්භය, කෞමාරය, කූපශාස්ත්‍රය, සූපශාස්ත්‍රය, කාමශාස්ත්‍රය, ශස්ත්‍ර විඤ්ඤාසය, ශස්ත්‍ර කර්මය, අශ්වරෝහණ, ගජාරෝහණය, අංකුස මාරණය, තවත්කොට මාරණය, මෝහණය, ස්තම්භන, උච්චාටන, ත්‍රොටණය, දූරගමනය, දූරදර්ශනය, භේරි ත්‍රොටණය, පත්‍ර ඡේදනය, චිත්‍ර කර්මය, මාලාබන්ධනය, ගන්ධයුක්තිය, දූතය, භාරතය, ස්ත්‍රී ලක්ෂණය, පුරුෂ ලක්ෂණය, නපුංසක ලක්ෂණය, පරහිත ඥානය, කනක පරීක්ෂාය, තෙනක පරීක්ෂාය, චතුර්වාදය, ධාතුවාදය, කීලවාදය, කන්‍යාවාදය, ආකර්ෂණය, තවත් තියෙනවා ආකාශ ගමනය, එතකොට සීර්ෂි කර්මය, කාෂ්ඨ කර්මය, හේම කර්මය, රූප කර්මය, රත්න පරීක්ෂාය, ඛණ්ඩරණය, ශයානය, අදෘශ්‍යකරණය, පරකාය ප්‍රවේශණය, වෙනුවීනා වාද්‍යය, විසහරණය යන මේ සිවුසැට කලාවෙන් වැඩි හරියක් අද අසන්නට නොලැබෙන නමුත් එදා හෙළ උගතුනට නම් නුහුරු නොවුණා. මුළු ලෝකේටම ඇත්තේ මෝහන කර්මය නැත්නම් ඉන්ද්‍රජාලිකයෝ කීප දෙනේ. මේ කර්ම සිද්ධිය කර ගැනීමට පහසු නැහැ. වශී කර්ම ගුරුකම් කරනවා කියනවා තරම් වත් කියන ධර්මටවත් පහසු නැහැ. දුර්ලභද ඒ නිසාමය. විද්‍යානුකූලව මහත් පරිශ්‍රමයකින් ආයාසයෙන් ඉවසිල්ලෙන් සිද්ධි කරගත යුත්තා. එතකොට පැරණි ශාස්ත්‍රය තුළ නොදන්නා එක්ට නොදන්නා දෙයක් දැන ගැනීමට මිස මේ දේවල් කරුණු සිද්ධ කරලා මා කියනවා. එතකොට හොඳට මේ දේවල් කරන්නත් පුළුවන්, මේ නරක කරුණු වලටත් මේක යොදා ගන්න පුළුවන්. මේ තුලදී මන්ත්‍ර ශාස්ත්‍රය තුලදී කරගන්නා වාගේ කෙරුවාට සෙල්ලමක් නැහැ. මොකද සේම අතිශය අනුතුරුදායක ඇස් බැඳුම් අඳුන්, ඇස් බැඳුම් ගුලි ආදියට සේම විධ කර්මු දෙසා ඖෂධ ගැනීම ආදියට නැකත් වෙලාවන් කලාවන් අත්‍ය අවශ්‍යමයි. නැතහොත් ඵල නැහැ. නිසි අයුරින් අදාළ මන්ත්‍ර තන්ත්‍ර මෝහන ඇස් බැඳුම් ආරක්ෂා ආදියෙන් සිද්ධිය ලබා තිබිය යුතුයි. ඒ වගේම මෙම විද්‍යාව පටන් ගන්නා උගත් මහත්‍රිකයා තමාට සෑහෙන මන්ත්‍රය තේරුම් ගන්නට ඕනේ. ශාස්ත්‍ර යුක්තියින්ට අනුව සෙමින් ඉවසිල්ලෙන් ක්‍රියා කිරීමෙන් මන්ත්‍ර සිද්ධියද ලබාගත යුතුයි. ද්‍රාවණ, බෝධන, වශ, පීඩන, පෝෂණ, සෝෂණ, දහන සංඛ්‍යාත සප්ත්‍රකමෙන් සිද්ධිය ලබාගත යුතුමයි. ඒ ඒ කර්මයන්ට උචිත දිනේ, තිතිය, නැකත, ලග්නය, ඍතුව, දිසාව, අධිපති දේවතාවා, ඊට නිසි පුද පූජා, ජප, ඉරියව්, නියමය, නිසි උච්චාරණය, නිසි ජපමාලය, නිසි ජපස්ථානය, නිසි ජපාස්තරණය, නිසිරියව් ආදිය මේ කරුණට තියෙන්නට ඕනේ. උගත් මාත්‍රිකයාට මන්ත්‍ර ශක්තිය ලබා දෙන අද්භූත කරුණු සිද්ධ කරන්නට මේ මාලාවලින් පුළුවන්. එවගේම උගත් මාත්‍රිකයා මන්ත්‍රයකින් ඵලක් සිද්ධියක් කරනවා නම් මේ කරුණු හරියාකාරව තිබ්බේ නැත්තම් මේ මන්ත්‍රවලින් ඵලක් වන්නේ නැත.